අපේම වෙච්ච ඉංජිනේරු ගණිත මිනිත ක්‍රම තිබුණා. නැත්තම් මහා රෞදාගප්ප දන්න බෑ. ලෝවා මහ පාය හදන්න බෑ, තට්ටුන මේ බිල්ඩින් හදන්න බෑ. සුද්ධ කොලාතු ඇඳගෙන ඉන්නකොට තට්ටුන මේ ගොඩනැගිලි හදන්න බෑ. 5000ක මාතෙරුන් වහන්සේලාට වැඩහි වැඩවාසය කරන්න, ස්නානය කරන්න, දානය වරදන්න මහා විශාල ගොඩනැගිලි හදන්න බෑ. එහෙව් ඉංජිනේරු තාක්ෂණයේ තිබිච්ච රටක්. චෝලපාණ්ඩ්‍ය කේරලාදී දකුණු ඉන්දියා ආක්‍රමණ වලට 16 වතාවකට වැඩි කාලයක් ගොදුරු වෙච්ච රටක්. පසුකාලීන යුරෝප ආක්‍රමණිකයන්ට ගොදුරු වෙච්ච රටක්. ඊට පස්සේ සුද්ධ හිතන විදියට හයිබ්‍රිඩ් වෙච්ච රටක්. භාගයක් සුද්ධෙක් ඉන්නවා, භාගයක් සොදේශිකෙක් ඉන්නවා. ඕල්කොට්තුම ඇවිල්ලා හැදුවා බෞද්ධයෝ ටිකක්, ඕල්කොට් බෞද්ධයෝ. මම මේ වෙලාවේ හිස්සනමා ආචාර්ය කරනවා දිවංගත මහාචාර්ය නලින්ද සිල්ලා මැතිතුමන්ට. බොහෝ වෙලාවට එතුමාගේ විවේචනයට ලක් වෙච්ච කෙනෙක් මමත්. ඒ කෙසේ වෙතත් ඕල්කොට් බෞද්ධයෝ හයිබ්‍රිඩ් කරා මේක, දෙමුහුන් කළා. දැන් බලන්නකෝ අපිට තියෙන්නේ, අපි වරුණ චන්ද්‍ර කීර්ති සහෝදරයා මේක පොතක පොර කරලා තිබුණා. අපිට තියෙන්නේ කළුවා දෑවලගේ දොන් සමන් ප්‍රියංකර නම. ඊට පස්සේ නම ඉන්න ගත්තා කළුවා දෑවගේ දොන් සමන් ප්‍රියංකර කළුවා දෑවගේ කියලා. ඇයි සුද්දගේ වාසගම ඉන්නේ අගට, අපේ පවුල් පරම්පරාව වෙන්නේ මූලට. කළුවා දෑවගේ දොන් සමන් කුමාර ඒක තමයි අපේ ක්‍රමේ. අපේ මුල වුණේ පවුල් පරම්පරාව. අපේ දෙක වුණේ තමන්ගේ අනන්‍යතාවය. අපි හැම වෙලාවෙම අපි කියලා හිතපු ජාතියක්, පවුල මූලික වෙච්ච ජාතියක්, සමාජය මූලික වෙච්ච ජාතියක්, සමාජය මූලික වෙච්ච ජාතියක්. ගමේ හූවක් තිබ්බනම් හූවට මුළු මුළු ගමම එකතු වෙච්ච ජාතියක්. ගමේ ගෙදර වහලේ හෙවිල්ලනවනම්, පොල්ලතුටික හෙවිල්ලනවනම් මුළු ගමම එකතු වෙලා වහලේ පොල්ලතුටික හෙවිල්ලපු ජාතියක්. කුඹුරේ වීඑස් වෙන්න නෙලනවනම් මුළු ගමම එකතු වෙලා එකට කුඹුරේ වීඑස් වෙන්න නෙලපු ජාතියක්. ලැබිච්ච අස්වැන්න බෙදා ගන්න මරාගත්තු ජාතියක් නෙවෙයි. එහෙවු ජාතියක් ණය ගෙවා ගන්න බෑ කියන අසරණ දීන විපත්තිදායක උගුලට ඇදවට්ටලා දැන් ඒ විපතේ උත්පත්තිකාරකයා, විපතේ පියා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් එනවා අපිට බෙහෙත් දෙන්න. මුnde අපිට කෙසේ වෙතත් පොහොට්ටුකාරවුන්ට නම් දීලා තියෙනවා ඇට්ටි ඇලෙන බෙහෙතක්. දැන් මම මෙතන වාඩි වෙලා ඉන්න ගමන් ඇහුවා, දැන් අන්තිමට නාමල් කොළුවට කීයේද ඉතුරු වෙලා ඉන්නේ කියලා. බැසිල් බාප්පට කියලා වැඩක් නැහැ, කීයේද කියලා අහලා වැඩක් නැහැනේ. බැසිල් බාප්පට කොහොමත් මං හිතන්නේ මුකුත් ඉතුරු වෙලා තියෙනවයි කියලා. නාමල් කොළුවට කීයේද ඉතුරු වෙලා තියෙන්නේ කියලා 17ක් විතරලු. ඊයේ නේද මෝටර් සයිකලේද මන් දන්නේ ගියේ රෝහිත කොළුවා. මම මේක මීට කලිනුත් කිව්වා, යුරෝපයේ තියෙනවා අවුරුදු 13ට වයස සම්පූර්ණ කරලා නම් ඒ වෙළඳ ආයතන වලින් අහනවා ඔබ කැමතිද පිරිමි දරුවෙක්ගෙන් අහනවා ගැහැණු දරුවෙක් වෙන්න. ගැහැණු දරුවෙක්ගෙන් අහනවා ඔබ කැමතිද පිරිමි දරුවෙක් වෙන්න. මේ ජීව විද්‍යාත්මක පිරිමියාගෙන් අහනවා ගැහැණු දරුවෙක් වෙන්න කැමතිද? ජීව විද්‍යාත්මක ගැහැණු දරුවගෙන් අහනවා පිරිමි දරුවෙක් වෙන්න කැමතිද? දෙමාපිය අවසරය අවශ්‍ය නැත නීති හදලා තින්නේ වෙයි. අපෙත් තියෙනනේ LGBT නීති හදාගෙන එනවා වික්‍රමසිංහ ණයපියා. දැන් ඒ වගේ උන්ද මොකද කරේ, ආණ්ඩු පැත්තේ හිටපු පොහොට්ටුකාරයෝ ඔක්කොටම ටිකට ගැහුවා මේ ඉන්ජෙක්ෂන් ටික හෝමෝන වෙනස් කරා.
හෝමෝන වෙනස් කිරීම කරා. එතකොට දැන් මේ හොඳට හිටපු පිරිමියා ගැහණු හෝමෝන ඉන්ජෙක්ෂන් කරාම ගැහණියක් වුණා. එහෙමයි කියලා පුරුෂලිංගේ වෙනස් කරන්න පුළුවන් වුණේ නෑ. ඒක ඒක ඩොලර් 4000ක් විතර වෙනවා. දැන් හිටියේ කනේ ඉන්නේ. හිටියේ රනිල් හිරේ දානකම් මට නිඳ යන්නේ නැහැ කියලා කියපු එක හිටියේ. දැන් රනිල් තමයි මේ රට ගොඩ ගන්න ඉන්න එකම එක පියා කියලා කියනන්න බලන හෝමෝන වෙනස්කම. හෝමෝන වෙනස්කම. පිරිමියා ගැහැණියා කරා. දෙයාට දෙයාර කිව්වේ එච්චරයි මට බැරි කියලා. බෑ නෑ ඒක කළා. බෑ නෑ ඒක කළා. දැන් ඉතුරු වෙලා ඉන්න 17 මට නම් ෂුවර් නෑ. තාම ඇක්ටිව් වෙන කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ. ඉතුරු 17 පුතේ නාමල් පුතේ ඉතුරු 17 තව සෑහෙන පිරිසක් ඔය හෝමෝන විපර්යාසයට ලක් වෙන්න ඉඩ තියෙනවා. යකෝ චන්ද්‍රසිරියක් ගියා අනුරාධපුරේ. බැසිල්ගේ කුක්කා. බැසිල් කිව්වොත් හරහට හිටපන් කියලා හරහට හිටින උන්දලා. දැන් මහින්ද රාජපක්ෂලා නියෝජනය කළේ දක්ෂිණාංශික ජාතිකවාදය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළේ දක්ෂිණාංශික ජාතිකවාදය. ඓතිහාසික නියෝජනය කළේ දක්ෂිණාංශික ජාතිකවාදය. බණ්ඩාරනායක මහත්තයා ටයිකෝට් ඇඳගෙන ඇවිල්ලා 56 බලවේගයට රෙද්ද බැනියම ඇඳගෙන නායකත්වය දුන්නේ දක්ෂිණාංශික ජාතිකවාදියෙක් හැටියට. සංග වැදගුරු කොමිකම්කරු ඒ මහා ස්වදේශික ජනයාගේ බලපෑම් සහගත බලවේගයටයි බණ්ඩාරනායක මහත්තයා එදා රෙද්ද බැනියම ඇඳගෙන නායකත්වය දුන්නේ. හැඳි ගෑරුප්පෙන් කාපු කන්න පුරුදු වෙච්ච සොලමණ්ඩයස් බණ්ඩාරනායක මහත්තයා අතිම්බත් කන්න පුරුදු වුණේ 56 මහා සංගරුවන අපේ හාමුදුරනේ කසාවතේ බලය, චීවරේ බලය, කසාවතේ බලය, ඓතිහාසික බලය. මේ කසාවත අර එංගලන්තේ කියනවනේ රජ්ජුරුවන්ව ප්‍රශ්න කරන්න රටවැසියන්ට බෑ. රජ්ජුරුවෝ ප්‍රශ්න කරන්නේ දෙවියන් වහන්සේ පමණයි. ඒ වගේ මෙහෙත් තිබ්බ එකක්. රජු නැගිටිනවා මහසංගරුවන වඩිනකොට. රජු නැගිටිනවා කිරුල රජාගේ ඔළුවේ ප්‍රමිතීන් තීරණය කළේ මහසංගරත්නය. නොනිල විවස්ථාදායකය මහසංගරත්නය.